अविज्ञानसुभनिभं सविज्ञानसुभं कायं सुभतु पश्यं अशुभं भावये सति। गौरवनीय गोस्वामी महाराज जी ने सराही सदैव भरे वासनावंत सत्पुरुष पिंड तुम्हें अदे निश्चित दिनांक सुपुर्द परिधि सिद्ध करुण लगन तुम සිකුරාදා සන්ධ්‍යාවාදී වැඩසටහන සඳහා සියලු දෙනා සූදානම් වී සිටින්නේ. සුපුරුදු පරිදි අද අපි භාවනා වැඩසටහනයි සිදු කරනු ලබන්නේ. අපේ භාවනා කර්මස්ථානයේ පිළිකුල් භාවනා එමනැත්තම් කායගතානුසති භාවනාව. මේ පිළිකුල් භාවනාව පිළිබඳව කලින් සතියක අපි සාකච්ඡා කරන්නට ඉදුණා. මේ පිළිකුල් භාවනාව ඉතාමත් වැදගත් භාවනාවක් හැටියටයි සම්බන්ධ. පටික්කුල මනසිකාර කියලා කියනවා. එහෙම නැත්නම් කායගතානුසතිය කියලා කියනවා මේ භාවනාවට. මේ භාවනාව අපි කවුරුත් දන්නේ ඉතාමත් වටිනා සූත්‍රයක් වන සතිපට්ඨාන සූත්‍ර දේශනා. සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන කියන මේ ආකාර සතරේ කායානුපස්සන කියන මේ කොටසට කයි කයාණු වැඩිමක් අපි මේ කායානුපස්සන වලින් සිදු කරනවා. මේ කායගතානුසතිය එහෙම නැත්නම් පිළිකුල් භාවනාවේ පරිකුල මනසිකාර භාවනාව. මේකට කියන්නේ නම් එකක් තමයි මම සඳහන් කළේ පරිකුල මනසිකාරය කායගතානුසතිය. දෙකම කියන්නේ පිළිකුල් භාවනාව. එතකොට මේ කයි කයමයි බලන්නේ. කයි කයම පස්සේ ඒ කියන්නේ කයි කය බලනවා. ඒ කියන්නේ මේ ශරීරය ඇතුලේ තියෙන අපේ කය තුළ තියෙන කය බලනවා. ශරීරය බලනවා. එතකොට පින්නතුනි මේ පටික්කුල මනසකාරයේ නැත්නම් පිළිකුල් භාවනාවේ මම පෙරත් සඳහන් කරන්නට ඉන්නවා. අපි මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ පිළිකුල් භාවනාව කොටස් දෙකකට වරද්දලා තියෙනවා. ඒ තමයි අවිඤ්ඤාණසුභය, සවිඤ්ඤාණසුභය. මේ අසුභ භාවනාව අවිඤ්ඤාණසුභය සහ සවිඤ්ඤාණසුභය කියලා කොටස් දෙකකට වරද්දලා තිබෙනවා. අපි අද සිද්ධ කරන්නේ සවිඥාන අසුභය. ඒ සවිඥාන අසුභය අපි ටික කාලයක් ප්‍රගුණ කරලා අපි ඊළඟට ප්‍රගුණ කරනවා අවිඥාන අසුභය. මේ සවිඥාන අසුභයට අයිති වෙන කොටස් 32ක්. දත්තින් සාකාරයට, දත්තින් මානසිකාරය පිළිබඳව තමයි අපි සිහි කරන්නේ. කොටස් 32ක් පිළිබඳව සඳහන්. පඨවි දැන් මේ සතර මහා භූතයන්ගෙන් පඨවි සහ ආපෝ කියන කොටස් ටික තමයි මේ කොටස් 32ේ අඩංගු වෙලා තියෙන්නේ. තේජෝ වායු කියන කොටස් ටික නේ. එතකොට මේ කියන කොටස් 32ක අපි ධාතු විදිහට මේ බලන්නේ. පිළිකුල් විදිහටයි බලන්නේ කොටස් 32. මේ ශාරීරික කොටස් 32. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී සේයතාපි භික්ඛවේ උභතෝ දුක්ඛ
මුඛයන් දෙකක් තිබෙන එහෙම නැත්නම් කටවල් දෙකක් තිබෙන බඳලා තිබෙන පූතෝ පුරා පූතෝරි පුරා ඒ කියන්නේ ධාන්‍ය වලින් පුරවපු ධාන්‍යස්ස සෙය තියෙනවා මේ ධාන්‍ය වලින් පුරවපු දෙපැත්තෙම කටවල් දෙකක් තියෙන හොද්දට කඩින් බඳලා තියෙන මේ ධාන්‍ය මල්ලක් වගේ හිතන්න පිසිනේ මේ ධාන්‍ය මල්ලේ තියෙන වී මුං කෝපි ආදී ධාන්‍ය වර්ග වෙන් වෙන් විදිහට අඳුර ගන්නවා වගේ අපි අපේ ශරීරයේ තියෙන කොටස් ටිකත් අඳුර ගන්නට ඉමේ වී ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාදී ඒව මේව ඕ වික්කවි වික්කු ඉමමේව පායන්තම් පවතන අනුගේ සමත් පච්ච පරියන්තම් නාන පුරන් නානප්පකාරස්ස අසචිනෝ පච්ච වේ එතකොට මේ කයේ වැහිලා තියෙන ඇතුලේ තියෙන අකුරස් 32ක් අතිශය පිළිකුල් කොටස් තියෙනවා මේ කොටස් පිළිවන් පිළිකුල් සංඥා ඇති කරගෙන එමතම පිළිකුල් ඇති කරගෙන තමයි මේ කොටස් 32 දිහා බලන්නේ මොනවද මේ කොටස් පින්නතුනේ කේස් මේ අපේ හිසේ තියෙන කේස් මේ හිසේ තියෙන කේස් පිළිකුල් වශයෙන් දකින්නට ඕනේ ඒක පිළිකුලක් තමයි හිසේ තියෙන තාක්කල් අපිට මේක පිළිකුලක් වෙන්නේ නැහැ ඒ කියන්නේ ආත්ම සංඥාවෙන් අපි වැහිලා තියෙන්නේ මේ තියෙන දේවල් අපි ඒවා මම මාගේ කියන බලන්න ටිකක් කල්පනා කරලා තමන්ගේ ශරීරයේ තියෙන කොටස් තමන්ගේ ශාරීරික අභ්‍යන්තරය තුන තමන්ගේ ශරීරයට ඇලිලා තියෙන කම එක තමයි. මේ ශාරීරික ගැළවුණ තමන් මේක තමයි නෙමෙයි. හොඳට කල්පනා කරලා බලන්න මේ පිටුතුනි. මම උදාහරණයක් කියන්නම්. මේ හිසේ තියෙන කෙස් වැටියක් බලන්න කෙස් ගහ. මේ හිසේ තියෙන කෙස් ටික තමයි. මේක පිළිකුලක් දැනෙන්නේ නැහැ. දෙය අවශ්‍ය මේ කෙස් ටික පීරමින් තෙල් ගාමින් නොඑක් සුවඳ වර්ග තවරමින් මේ කෙස් වැටිය ලස්සන කරගන්න බලනවා. හැබැයි මේ කෙස් වැටියේ කෙස් ගහක් එකක් ගැලවිලා ඔබේ කෑම පිගානක එහෙම නැත්නම් ඔබේ ආහාර ගන්න තැනක තිබුණොත් ඒක සමහර විට ආහාර ටිකක් ගන්නෙත් නැහැ. තමන්ගේම කෙස් මේ. ඒ තරම් පිළිකුලක්. හැබැයි ඉසේ තියෙනකොට බලන්න මේක වෙහිලා තියෙන ආත්ම සංඥාවෙන් මේ ආත්ම දෘෂ්ටියෙන් වෙහිලා තියෙන අර මේක හිසෙන් ගැලවිලා ගියාට පස්සේ මේක පිළිගන්න දෙයක්. මෙන්න මේ වගේ තමයි සෑම කොටසක් කොටස් 32. කේසා කියන්නේ කිස්. ලෝමා කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ලෝම. නත මේ ඇඟිලි වල අග පිටලා තියෙනවා මේ නියපු නකා කියන නියපු. يعني ශාරීරික අභ්‍යන්තරයේ තියෙන මේ අස්ති වලින් හැදිලා තියෙන මේ අස්ති දෙල්ල ඒ අස්ති කොටස් තමයි එළියට එන්නේ. ඒක තමයි කපලා ඉවත් කරන්න ඕනේ. ඊළඟට දන්ත අපේ මුඛය ඇතුළත තියෙනවා මේ ආහාර කැවලි කරගන්නට දත් තිබෙනකොට මුඛයේ පිටි. ඒකට කියනවා දන්ත. තචෝ කියලා කියනවා හමට. ඒ කියන්නේ දැන් අපිට මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දේවල් පේන්නේ මේ හම නිසා. හමෙන් වෙලා තියෙන්නේ. මුළු ශරීරයේ පුරාම මේ හම තියෙනවා. ඊළඟ මාංශ. ඒ හමට යටින් පිටලා තියෙනවා මස්. ඊළඟ හම. ඒ මස් වලට යටින් මස් අතරින් පිටලා තියෙනවා නහර වැල්. මිලී ගමන් කරන්නට තිබෙන නහර වැල්. ඊළඟට අට්ටි මිණ්ඩ. මේ අට්ටි. ඊළඟට අස්ති තියෙන ඇට කොටස්. මේ ශරීරයේ අස්ති පන්නරේ නිසා තමයි මේ ශරීරය වැඩෙන්නේ නැතුව මේ විදිහට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අට්ටි මිණ්ඩ ඇට විදුළු අස්ති කොටස් ඇතුලේ තියෙන ඇට මිදුළු කියලා විශේෂයක්. ඊළඟ වක් අම්බක් වරු
හදෙන් වර්ධේ වස්තු යකනම් යකනම් කියන්නේ අත්මාව කිලෝම කිලෝම කියන්නේ දලබෝ ඊළඟට පිහකම් බඩ දිව කියන්නේ අප්පාසං වෙන හරවට කියන අප්පාසං අන්ත උඩා බඩවල අන්තගුණම් කියන්නේ මහ බඩවල අපි අගන්න ආහාර දිරවල ඉවත් කරන්නේ මේ කුඩා බඩවල සහ මහ බඩවල තුලින් උදරය උදරය මේ උදරය තුල අපි ගත ආහාර ගසමින් මේ කිලත් එක්ක මිශ්‍ර වෙලා වමනේ විදියට අපි මේවට සදාහ කරන්නේ මේ කුසයත් ඇතුලේ තියෙනවා කරීසා කරීසා කියන්නේ අසුචි පිත්ත පිත සෙම්ම සෙම් පුබ්බෝ කියන්නේ සරම ලෝහිතම් ශරීරයේ ලේ තියෙන ලේ දාතු සේදු ස්වේද එහෙම නැත්නම් දහදිය මේදු කියන්නේ මේදේ එල අස්ස හඳුරු වසා කියන්නේ ගුරු තෙල කේලෝ කෙල සිංහානුකා කියන්නේ සොටු ලසික සඳමිදු මුත්තම් මුත්‍රා මත්තලුංග හිස්මොල වලට කියන මත්තලුංග මේ කියන කොටස් 32 මේ ශරීරය තුල පිටලත් වෙනවා කයේ දින කයක් විදියට එතකොට පින්න තුනී කොට මේ භාවනාවට තවත් තාමත් වැදගත් දෙයක් තමයි ඔබට පුළුවන් නම් මේ ශාරීරික මృత ශරීරය ඡේදනය කරනවා නැත්නම් කපනවා ඔබට බලන්න පුළුවන් නම් ඔබට දැක ගන්න පුළුවන් මේ ශාරීරික අභ්‍යන්තරයේදී මොනවද කියන්නේ ඒකත් මේ භාවනාවට තාමත් වැදගත් දෙයක් ඒක නිසා මේ ශරීරයේ තියෙන මේ කොටස් 32 පිළිබඳව අපි දකින්න ඕනේ. කොහොමද අපි දකින්නේ? පින්නතුනි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. මේ කොටස් 30 කොහොමද අපි බලන්නේ? මේ කොටස් 30 බලන්න ඕනේ. සර්ලාම මේ කොටස් බලන්න ඕනේ. අසාරවසෙ. කොහොමද මේ අසාරවසෙ මේ ශරීරයේ තියෙන මේ කොටස් 32 අසාර සාරවත් නැහැ නේද? ගත හැකි ගත යුතු සාරයක් මේ කොටස් 32 තුළ මේ ශරීරය තුළ අපිට දැක ගන්නට නැහැ. නිතරම දරවල් නැවෙකින් මේ ශරීරයේ දුගඳම අපවිත්‍ර දේවල් පිට වෙනවා. ඒක නිසා මේ කොටස් 32 අසාර වශයෙන් දකින්න. ඇත්තටම සාරයක් නැහැ මේකේ. ඒක නිසා සාරයක් නැති නිසා මේකට අපි කියනවා අසාරය. ඒ වගේම මේක සුබද? සුබ නෑ මේ. ශාරීරික දේ කොටස් සුබ දෙයක් නෙවෙයි. එහෙනම් ඒක අසුබයි. අසුබයක්. ඊළඟ මේක පින්නතුණි මේ ශරීරයේ මේ කොටස් පිටලට සෑම කොටසක්ම පිළිකුල් අතිශය පිළිකුල් අතිශය පිළිකුල් ඒක නිසා අපි කියනවා පිළිකුලයි කියලා. ඊළඟට මේ වර්ණය බලන්න ලස්සන වර්ණයක් මේක නෑ කපලා බැලුවහම ඇතුලේ දුර්වර්ණයක් තියෙනවා අපි අකමැති වර්ණයක් තියෙනවා ඒක නිසා දුරු වර්ණ කියලා කියනවා. ඊළඟට මේකේ සුවඳ කොහොමද? ඒ දිහා බලනකොට මේ ශරීරයේ කපලා බලනකොට දුර්ගන්ධයක් එන්නේ. දුර්ගන්ධයක් එන්නේ. මුළු ශරීරය කපනකොට ලේවල ගඳ එනවා, මස් වල ගඳ එනවා, ශරීරය අභ්‍යන්තරයේ ගඳ එනවා, ශරීරයක් වුණාම මේ පුදුමාකාර ගඳක් එන්නේ.
ඊළඟට අපි මරණයට පත් වෙන කලින් තුවාලයක් එහෙම හදමු. ඊළඟට අපිට නොයේ පීඩාසනී පැතුනම අපි ගාව මොන තරම් ගතක් වෙනවද? දුර්ගන්ධයි. එහෙනම් මේ ශරීරය නිට්ටිද නැහැ අනිත්‍යද? ඒ අනිත්‍යදී සුභ විදිහට ගන්නවද? ඒක සැප විදිහට ගන්නවද? බැහැ. එහෙනම් මේ ශරීරය දුකක්. දුක්ඛයි. දුකයි. එහෙනම් මේ අනිත්‍ය වන දේ දුකයි නම් ඒ දේ මම මාගේ මටයි වගේ කියලා තමන්ගේ සංකේ නොවෙනස් කියාගන්න ඕනද? අපිට නොවෙනස් කියාගන්න මේක වෙනස්. එහෙනම් අනාත්ම. ඒක නිසා මේ කොටස් දිහා බලන්න ඕනේ. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මතක තියාගන්න. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් මම කලින් සඳහන් කළ මේ කොටස් 32 ඔබට අමතක ඇති සමහර විට. ඒවා පිළිවෙලට මතක නැති වෙයි. අභ්‍යන්තරයේ තියෙන කොටස් මේ පාළියෙන් ඔබට අමතක ඇති. නමුත් ඔබට සිහියක් තියෙනවා, මතකයක් තියෙනවා අභ්‍යන්තරයේ යම් කොටස් පිළිබඳව. ඒ නිසා අපි ඔබට මතක තියෙන විදිහට, ඔබට අවබෝධයේ තියෙන විදිහට ඔබ දන්නා දැන ඉඳලා ඒ බවම පටන් ගන්නකොට ඉන්නතුනි ඔය විසුද්ධි මාර්ගයේ සදාම් වෙනවා. ඊළඟට තවත් සූත්‍ර දේශනාවල සතිසතිපට්ඨාන ආදී වශයෙන් දේශනා වන්දී සදාම් වෙනවා. මේ පිළිවළක මේක එක පාඩම කරන භාවනාවක් නෙවෙයි. මේක ටික 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 ප්‍රගුණ කළ යුතු භාවනාවක්. ඉතා ගැඹුරු භාවනාවක් මේ භාවනාව. ඒ භාවනාව සිද්ධ කරනකොට ආකාර කීපයක් දුක් පියාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ආකාර පහකට එකක් තමයි වචස. ආදර හතකට පෙන්නනවා. එකක් තමයි වචස. දැන් අපි අද කරන්නේ වචස. වචනේ පුරුදු කරගන්නවා. හිමින් මේ වචනේ මුණනවා. හිමින් වචනේ මුණන සඳහන් කරන්න වචනේ. ඒ වචනේ ටිකක් සඳහන් කරනකොට ඒක සිහි එකෙන් පිටට යනවා. මොකද හිතේ හැමදාම යන්න ගන්න නෑ. ඊළඟ මානසික ප්‍රබෝධ කරනවා. ඒ අපේ විඥානය. ඊළඟ වර්ණක වර්ණ විදිහට බලනවා. ඊළඟ සංතවන්න. හැඩමුරුකමින් බලනවා. ඊළඟට දිසාව පිහිටි දිසාව බලන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟ ඕකාසතු සිවුරේ තියෙන පිහිටි තැන පිළිබඳව දකින්න කියනවා. මේ කොටස් සිවුරේ පිටලා තියෙන කොහෙද කියලා දකින්න කියනවා. ඊළඟ පරිච්ඡේද ඒ වගේ සීමාවන් දකින්න කියනවා. ඉතින් මේ වගේ ආකාර හතකට පෙන්වලා දීලා තියෙනවා මේ භාවනාව සිදු කරනකොට. ඒක නිසා පින්නතුනි දැන් අපි භාවනා කිරීමට සූදානම් වෙන්නේ. අද බොහෝ වේලාවක් භාවනා කරනවා සිට වෙනදා වැය භාගයක් විනාඩි 30ක් පමණ භාවනා වීදුනේ. දැන් මේ භාවනාව ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරගන්නට ඕනේ. ඒක නිසා අපි විනාඩි 40ක් 45ක් 50ක් පමණ අපි භාවනා වීදෙනවා. මේ පිළිකුල් භාවනාව දැන් අපි මේ භාවනාව ටික ටික ගැඹුරට යනවා. ඒක නිසා බොහෝ වේලාවක් ඔබට මේ භාවනාවෙන් ඉන්න හැකියාව තිබෙන්නට ඕනේ. එම නිසා ඔබ පහසු ඉරියව්වක් තෝරගන්නට ඕනේ. ඊළඟට මේ භාවනාව සිද්ධ කරනකොට පින්නතුනි හොඳට මතක තියාගන්න ඕනේ තමන්ගේ ශරීරයේ හොඳට දකින්න ඕනේ. තමන්ගේ ශරීරයේ දිහා බලන්න. ඒ ශරීරයේ දිහා බලමින් අපි අද භාවනා කරන්නේ තමන්ගේ ශරීරයේ. ඊළඟට මම මේ භාවනාව සිද්ධ කරනකොට හොඳට
මේ පින්නතුන් ඒ පිළිබඳව හොඳට හිතන්න. හොඳට මනසින් මෙනෙහි කරමින් වචනයෙන් ඔබ හිමීට මේක සබල කරන්න හිමීට භාවනාවෙන්. වචනයෙන් ටික ටික පුරුදු කරන්න. ඒක නිසා තමයි දැන් අපි භාවනා කිරීමට සූදානම් වෙන්නේ. හොඳ යනවා සිහින් දෙනවා. පහසු ඉරියව් තුන් වාරිලා. කය සැහැල්ලු කරගන්න ඕනේ. තමන්ට ටික වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව. ඔබට අසනීප නම් ඔබට අපහසු නම් ඔබ වාඩිලා ඉන්න. ලෙඩ අසනීපයක් තිබෙනවා නම් ඔබට යම්කිසි ආසනයක් භාවිත කරලාට පුළුවන් භාවිත කරලාට කමන්නේ. ඒකයි මම සදාතේ පහසු ඉරියව්වක් හදාගන්න. පහසු ඉන්නේ බලවට. පහසු ඉරියව්තු මොකද මේ කය තියෙන විදිය නෙමෙයි අපිට හිතයි මේ වැදගත් වෙලා තියෙන්නේ ඒ නිසා හිත එක තැනක පිහිටව ගන්න පුළුවන් ඉරියව්වක් ඔබ භාවිත කරන්න හොඳයි වෙන තුනි එහෙනම් අපි මේ භාවනාවට පෙර ආතු පූර්ව කෘත්‍ය සිද්ධ කිරීමට ඔබ සියලු දෙනාටම තව සිල් වේලාවක් විනාඩියක් දෙකක් පමණ මම දෙනවා. ඒ විනාඩියක් දෙකක් ඇතුළත ඒ පූර්ව කෘත්‍ය නිම කරලා මේ භාවනාවට සූදානම් වෙන්න. තුන්වන් වන්දනා කරලා තුන්වන් කමා කරගෙන සූදානම් වෙන්න. හොඳයි එහෙනම් ප්‍රථමයෙන් ඔබ පහසු ඉරියව්වක වාඩි වෙලා කය ඍජුව තබාගෙන වම් මතල මත දකුණු මතල තබාගෙන භාවනා ඉරියව්වට සමුලින් හොඳයි සදාන් කරන පාටි හොඳට මෙනෙහි කරන්න. හොඳට මෙනෙහි කරමින් භාවනාව වේදිකාවේ ප්‍රථමයෙන් සිද්ධ කරන්න. අපි අපේ තමන්ගේ ශරීරයේ දිහා ප්‍රථමයෙන් බලන්න. හොඳයි පින්නතුනි. හොඳට තමන්ගේ ශරීරයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වාම තමන්ගේ ශරීරයේ හොඳට බලන්න. හිස් මුදුනේ කෙස් පිහිටලා තිබෙන. නළල පිහිටලා තිබෙන. එහි බෙන් ඇස් නාසය කාන් පෙති මුඛය නිකට උරතන් අට්ටික අපුව කුස වගේම කකුටික දන ඉස යටි පතුළු නැවතත් යටි පතුළේ සිට ආ
ආදාන්තයේ සිට කේසාවන්තයේ දක්වාම බලාගෙන බලාගෙන හොඳට බලන්න. ශරීරය ලැල්ලක් මත ස්පීමෙන්ටම් එන්ටක් මත ආසනයක් මත දිගා කරලා තිබෙන්න. හොඳට බලන්න තමන්ගේ ශරීරය දිගා කරලා තිබෙනවා, නිදි කරලා තිබෙනවා, ලැල්ලක් ඒ වගේ ස්ථානයක එන්ටක් මත තමන්ගේ ශරීරය නිදි කරගන්න තිබෙන්නේ. හොඳට බලන්න. හොඳට නිදි කරන්න තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරයේ බලමින් භාවනා කිරීමට සූදානම් වෙන්නේ. මගේ හිසේ පිහිටලා තිබෙනවා කෙස්. මේ කෙස් වැටිය ගලවලා අතට ගන්න. මේක හිතින් කළ යුතු දෙයක්. තමන්ගේ කෙස් වැටිය කලබලා අතට ගන්න. හමක් දෙක්කලා ලී දෙක්කලා ගෑවි ගෑවි මේ තමන්ගේ කිස් වැටිය තියෙනවා. හොඳට බලන්න කිස් වැටිය තියෙනවා. අපිට නොපෙනුනාට මේ කිස් වැටිය මොන තරම් අපවිත්‍ර දේ තියෙනවා. නොයෙක් සතුන් ලේනින් වගේ නොයෙක් සතුන් මැරෙනවා, විතර දාන පැටව බෝ කරනවා, ඒ සත්වයන්ගේ මලමුත්‍ර පා කරනවා, මේ කෙස් පැහෙනවා, ඉදෙනවා, නොයෙක් රෝග ඇදෙනවා මේ කෙස් වැටියට. හොඳට බලන්න මේ කෙස්. හොඳට මෙනෙහි කරන්න මේ කෙස් පිළිබඳ. කිස් වැටියගෙන හොඳට මෙනෙහි කරමින් අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි. හොඳට බලන්න මේ කෙස් වැටිය කිසිම සාරයක් නෑ. ඒක නිසා මේ කෙස් වැටිය අසාරයි අසාරයි අසාරයි. මේ කෙස් වැටිය තුළ කිසිම සුබ ලක්ෂණයක් පෙනෙන්නට නෑ. අසුබයි අසුබයි අසුබයි. මේ කෙස් වැටිය අතිශයම පිළිකුල් අතිශයම පිළිකුල්. මගේ හිසේ තිබෙන තුරු මේක මට වැටුනේ. මේ කෙස් වැටිය හිසින් ඉවත් කරලා පිටියට ගත්ත ආකාරයට මේ කෙස් වැටිය පිළිකුල් බව දැනීමට ගත්තා. පිළිකුලයි
ලස්සන වර්ණයක් පෙනෙන්නට දුරු වර්ණයි දුරු වර්ණයි දුරු වර්ණයි මේක නාසයට ලං කරලා බලන්න මේ කිස් වැටියෙන් සුවඳක් හම්බුනා ලේත් එක්කලා තැවරිලා හම් කෑලිත් එක්කලා හිසේ තිබෙන කෙස් වැටිය කැලවිලා දුර්ගන්ධයි 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 හොඳට බලමු තමන්ගේ කෙස් වැටිය හොඳට දකින්න හොඳට මෙනෙහි කරන්න තමන්ගේ කෙස් වැටිය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මගේ කෙස් වැටිය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ ශරීරේ මට පේනවා මේ ශරීරය තුළ මුළු ශරීරය පුරාමට ලෝම වෙලා තිබෙනවා මේ ලෝම පිහියකින් හෝ ජීවුණු කලයකින් මේ ලෝම සියල්ල ගලවලා දෙකටම අරගෙන බලන්න මේ ලෝම දිහා තමයි ශරීරයේ තිබුණා මේ ලෝමගේ ශරීරයෙන් ගැලවිලා යනවා ශරීරයෙන් ගැලවිලා යන කිසිදු ලෝමයක් මම පරිස්සමට තියාගෙන නැහැ මේ මම තමන්ගේ ශරීරයේ ගෑවෙන්න කැමතිනේ හොඳට බලන්න කියලා අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මගේ ශරීරයේ තිබෙන මේ ලෝම අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි හොඳට බලන්න තමන්ගේ දේහයට මාරවන මේ ලෝම දැන් මගේ ශරීරයේ තිබෙන ලෝම සියල්ලම මගේ දේහයට තිබෙන්නේ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි එනම් අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ අතේ තියෙන ඉංග්‍රීතාය ආදී තිබෙන ඉංග්‍රීතාය මට පේනවා නියපොතු වෙවිලා තිබෙනවා
මේ ශරීරයේ වත්තාවල තියෙන සියලුම නියපොතු ගලවලා ගන්න. අඬුවක් ආධාර කරගෙන මේ නියපොතු සියල්ලම ගලවලා ගන්න. අරගෙන එක ගුඩක් ගහලා එහෙම නැත්නම් තමන්ගේ දේට අරගෙන හොඳට බලන්න මේ නියපොතු. පෙරනම ලස්සනට පාට කරලා වර්ණවත් කරලා උදියාගෙන හිටපු මේ නියපොතු ටික නේද මේ හමින් ගැලවිලා හම් කෑලික් සමග මස් කෑලික් සමග ලීට් එක්කලා තැවරිලා මේ නියපොතු තිබෙනවා. මගේ නියපොතු අසාරයි මසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. හොඳට බලන්න මිනිපුතු පෙරමගේ නියපොතු උන් ලස්සන කරගෙන තිබුණා. දැන් මේ නියපොතු ගැලවිලා ගියාට පස්සේ බොහොමම ලස්සනයි. ලීඩ් සමග හාව සමග ගේම් ගේම් ඇඟිලි වලින් ගැලවිලා අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මගේ මුඛයේ දප් පිහිටලා තිබෙනවා. මුඛය පිහිටලා තිබෙන දත් මට කිසිම පිළිකුලක් දැනෙන්නේ නෑ. මේ දත් ටික බොහොම ලස්සනට පියාගන්නට මම වෙහෙස වෙනවා. දවසට දෙතුන් විටක් මේ දත් පිරිසිදු කරමින් මේ දත් ටික මම පරිස්සම් කරගන්නවා. මේ තරම් පරිස්සම් කරගන්නේ මේ දත් ටික අඬුවා
ශරීරයේ පුරාම යොමුගේ දිලට මේ හම රැක ගන්නට මම තරම් දේවල් සිද්ධ කරනවා. මේ ක්‍රීම් ආලේප කරන ක්‍රීම් වර්ණ නොයෙක් සුවඳ සමුදී ජාතීන්ගෙන් අපේ ශරීරය ආලේප කරනවා. මේ හම රැක ගන්නට මම තරම් දේවල් සිද්ධ කරනවා. සමහර විට මේ හම රැලි වැටෙනවා. ලිවිටීම නවත්ත ගන්නට නොයේ විදිී දේවල් සිද්ධ කරනවා. බෙහෙත් ගන්න බෙහෙත් පෙටිබනවා නොයේ දේවල් සිද්ධ කරනවා. මගේ මේ ශරීරයේ වහාගෙන තිබෙන මේ හම හොඳට යම් දිහා බලන්න බලන පින්නතුන් තිබුණු පිහියක් හෝ දැලපෙහියක් කරගෙන මේ ශරීරයේ හැම එක තැනක ඉඳලා ගලවගෙන ගලවගෙන ඉන්නේ. දැන් තමන්ගේ ශරීරයේ ලේනක සායනය කරලා තිබෙනවා. දැන් මේ තමන්ගේ ශරීරයේ දිහා බලන තමන් හිතින් මේ දේ සිද්ධ කරනවා. මේ තමන්ගේ ශරීරයේ තිබෙන මේ හැම ගලවන්නේ ඉසේ සිට හරියට කෝටික වෙලවිලා එනවා. මේ ශරීරයේ වාග්න තිබෙනවා ගැලවිලා ගැලවිලා එනවා. මේ ශරීරයේ තිබෙන වාග්න තිබෙනවා දැන් ගැලවිලා එනවා. ඒක හොඳට නිහම් යාමින් කරත් පිටින් උපය තිබුණට ඇතුලින් මස් කැරෙලි පිටකලා ලේ දැවිලා අතිශයම් පිරිසි හමවාගෙන තිබිලා තියෙනවා. හොඳට දකින්න මේ හම බාහිර වගේම අභ්‍යන්තරයේ දියුණුවට හොඳට බලන්න මේ හම අසමානයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ තරම් දවසක් මගේ මේ ශරීරයේ හමින් වෙලා තිබුණේ මට අද පේනවා මේ ශරීරයේ හමවත් කරන මේ හමී තිබෙන පිළිකුල් බව අසාර බව අසුභ බව මගේ මේ ශරීරයේ වාගෙන තිබෙන මේ හම අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් මට පේනවා මේ හම ගැලවිලාට පස්සේ මේ තමන්ගේ මේ හම පැත්තකින් තියන්න. මේ ශරීරයේ පේනවා මට දැන් ශරීරයේ හම ගැලවුණාට පස්සේ මස් ගොඩක් තනි කරන මස් ගොඩක් මේ මස් එකින් එක එකින් එක ගලවන්නේ මේ මස් සියල්ලම ගලවලා අතට ගන්න බැරි තරම් සාල මස් ප්‍රමාණයකින් වෙහිලා භාජනයකට දාලා බලන්න තමන්ගේ මස් තියා මේ මස් වලින් තමයි ශරීරය ඇදිලා හොඳට දකින්න. මේක කිසිදු සාරයක් දකින්නේ මේ මස් වල සුබ දෙයක් දකින්නේ බෑ.
නිසා මම මේ මස් ශරීරයේ සකස් වෙලා තිබෙන මස් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඊළඟ මේ ශරීරේ වට පේනවා මස් වලට යටින් නහර පිටින් මේ නහර වෙත සියල්ලම ගලවලා ගලවලා අතට ගන්නවා. දෝටි මේ අරගෙන මේ නහර දිහා බලනවා. ලීල් දෙකල ගෑමිලා මස් සමග තැවරිලා මස් කේලි කේලි සමග මේ ශරීරයේ පිටලා තිබෙන නහර හොඳට බලන මේ නහර ඉස්සාල නහර උදාන වටති වෙනවා. තාසින්නාර පිටලපේ මගේ මේ ශරීරයේ පිටලපේ මේ නාර අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මට පේනවා දැන් මගේ ශරීරයේ ඇට කැවිලි ටික අස්ථිපංජරය මේ අස්ති කොටස් සියල්ලම ගලවලා ගලවලා අතට ගන්න. ගොඩක් කාලා බලන්නේ ලී සංගතය වෙලා එවගේ මස්කේ එකේ සමග මේ අස්ති කොටස් පිටලා තිබෙනවා. මගේ ශරීරයේ සකස් වෙලා තිබෙන මේ අස්ති පංජරය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි කියන්නේ.
ශරීරයේ පිටලා තිබෙනවා වගේ. අසාරයි. අසුබයි. පිළිකුලයි. දුර්වර්ණයි. දුර්ගන්ධයි. අනිත්‍යයි. ඊළඟට මගේ ශරීරයේ බඩවැල් පිහිටලා තිබෙනවා. කුඩා බඩවැල්, මහ බඩවැල් පිහිටලා තිබෙනවා. මේ සියලුම බඩවැල් සියල්ලම ගලවලා ගන්නට අරගෙන හොඳේට බලන්න.
සමහර වාරවල ස්ථිර වෙලා අසුචි වශයෙන් මේ බඩවල් අභ්‍යන්තරී ගමන් කරමින් තිබෙනවා. දෙයට බලන්න දකින්න මේක වටිනා දෙයක් ගත යුතු දෙයක් ගත හැකි දෙයක් තියෙනවා. කිසිදු ගත යුතු ගත හැකි දෙයක් පිළිබඳව මගේ මේ බඩවල් අසමානයි අසුබයි පිළිකුලයි දුර්වලයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ බඩවල් ටික පැත්තකින් තියලා ඊළඟට මට පේනවා මගේ උදරයේ තිබෙනවා උදරය ගලවා ගන්නට මේ උදරය පළලා බලන්න අභ්‍යන්තරේ මම දහවල ආහාරයට ගත්ත මේ ආහාර කෑලි කෑලි වලට පත්ලා කෙලත් එක්කල මිශ්‍රවෙලා පැහැලා වමනිය වශයෙන් මේ අභ්‍යන්තරේ මට මේ උදරයත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි ශරීරයේ මේ අසූචි පිටලක වෙනවා. මේ බඩවැල් වල ආහාර කොටස් ස්ථිර වෙනවා. ශරීරයේ පිට කරවන්නට අදෝ මාර්ගය යනු මේ අසූචි කොටස් මුදේට බලන්න මේ අසූචි ටික අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. Bye.
ලක් වුණා සැරව වලට පත් වෙනවා. මේ සැරව දියාවුනේ ශාරීරික පීඩන මේ සැරව අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ශරීරේ මුත්‍රාසේ පිටල තිබෙනවා. මේ මුත්‍රාසේ ගලවල ඵලන බලන්න අභ්‍යන්තරයේ තියෙන මොනවද කියලා මුත්‍රා පිටල තිබෙනවා. අතිශය පිළිකුල් ගඳකින් යුක්තව අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ශරීරයේ තෙල් පිටලා තිබෙනවා. මේ තෙල් ටික හොඳට මේ මුරුණු තෙල් එකතු කරලා අරගෙන බලන්න. අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මගේ අභ්‍යන්තරයේ තිබෙන බාහිර පිටල තිබෙන සියලුම කොටස් මගේ නුවණින් හැටියට දැකගත්තා. මගේ ශරීරයේ කොටස් කොටස් තැන් තැන් වල දැන් තියෙනවා පේනවා. හොඳටි දිහා බලලා දකින්නක මගේ ශරීරය අභ්‍යන්තරයේ මෙච්චර කාලයක් මම මේ අපවිත්‍ර කොටස් 32ක් මේ ශරීරයේ තියාගෙන නාවන කවන පොවන පෝෂණය කරනවා. යාට යනවා විහාට යනවා. මේ විදියට පෝෂණය කරපු අතිශය අපවිත්‍ර පිළිකුල් කොටස් 32ක් මීදමනි මේ ශරීරය අභ්‍යන්තරයේ පිහිටලා තිබෙනවා. මේ ශරීරයට මට තිබෙන ඇල්ම නැතුව යනවා. දැන්
තමන්ගේ මේ ගල කොටස් තමන්ගේ හිතින් තමයි මේ ගැලෙන්නේ. ඉවත් කළේ දැන් සියලුම කොටස් එකින් එක එකින් එක සවි කරගන්න. තමන් ගල අඩවට ඉවත් කරගන්න. ඒ වගේ තිබුණු විදිහට සකස් කරගෙන ඇට කොටස් වලින් ආවරණය කරගන්න. තමගේ ශරීරයේ මස් ටිකින් වාගෙන හමින් වාගෙන දත් ටිකක් තමගේ හිතේ තිබුණු විදිහට සකස් කරගෙන හිස කෙස් ටිකක් සකස් කරගෙන තමගේ ශරීරයේ තිබුණ මේ නියපොතු තිබුණු විදිහට සකස් කරගෙන අභ්‍යන්තරයේ තිබෙන සියලුම කොටස් තිබෙන විදියට සකස් කරගන්න නේද? හිතින්ම මේ දේ සිද්ධ කරගන්න. දැන් මගේ ශරීරයේ තිබෙන විදියටම සකස් කරගත්තා. තිබෙන විදියටම සකස් කරගත්තා. මම මගේ ශරීරයේ තිබෙන කොටස් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ පිළිකුල් භාවනාව තුළින් මගේ ශරීරයේ ගත යුතු දේකුත් නැහැ, ගත හැකි දේකුත් නැහැ. වටිනා කිසිම දෙයක් මේ ශරීරයේ පිළිපීඨනේ අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අසුභාව තරමක් ගැඹුරට වර්ධනය
ප්‍රශ්න නැති බව තමයි අපිට පේන්නේ නේද? ඔබට අද මේ භාවනාවෙන් ඔබට තේරෙන්නට ඇති මේ ශාරීරික අභ්‍යන්තරේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කතා කරන්න ඒ කතා කරන තුරු මම ටිකක් පැහැදිලි කරන්නම්. මේ භාවනාව තුළින් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නට ඇති මේ ශාරීරික අභ්‍යන්තරේ කොටස්. ඔබට තවත් හොඳයි මේ භාවනාව සිද්ධ කරනකොට මුත ශාරීරික කපන යම් කිසි වීඩියෝ තිබෙනවා YouTube එක හරහා බලන්නට පුළුවන්. ඒ වගේ දේවල් බලුවත් අපිට පුළුවන් තවත් අපිට මේ ශාරීරියේ අපේ ශාරීරියේ තෝරිකම තමයි තියෙන්නේ. අපිට මේ ශාරීරියේ තියෙන අභ්‍යන්තරයේ තියෙන දේවල් මොනවද කියලා හොඳට මෙනෙහි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක නිසා මේ කොටසින් කොටස අපි දකින්නට ඕනේ. කොටසින් කොටස දකිමින් මේ භාවනාව සිද්ධ කරන්න ඕනේ. දැන් බොහෝ වෙලාවක භාවනා කරන නිසා ඔබට තේරෙන්නට ඇති මේ සිත මහ වේගින් අපේ සිත එක තැනකට එනවා. මොකද මේ ශාරීරික කොටස් දිහා එකින් එක බලනකොට මේ සිතට විසිරෙන්න කාලයක් නැහැ. ඒ කෙස් දිහා බලලා ලෝම දිහා බලනකොට ඒක වෙනසක්. ඒකට එතනින් සිත ලෝමයට එනවා. ඒ අතරතුර අපිට හිලසක් තියෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සිත විසිරීමට වෙනවා මේ භාවනාව. පටිකුල් මනස්කාරය පිළිකුල් ලෙස මේ ශරීරය දැකීම. මේ අපි කතා කළේ මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන මේ කොටස්. ඒක කලිනුත් අපේ තිබ්බා මේ අද තමයි අපි දැක්කේ. අභ්‍යන්තරයේ තිබුණ කොටස්. මෙච්චර කාලයක් මම මගේ මේ ශරීරය අභ්‍යන්තරයේ තිබුණ කොටස් ටික බොහොම පරිස්සමින් තියාගත්තා. මේක ඇතුලේ රත්තරන් වගේ මැණි මුතු වගේ බොහොම වටිනා දේවල් ඇති කියලා හිත හිතා පරිස්සම් කරමින් තියාගත්තා. ඒ පරිස්සම් කරගෙන තියාගෙන හිටියා. අද මේ කොටස් ටික දකිනකොට අභ්‍යන්තරීයියා දකිනකොට මම එකින් එක බැලුවේ මේ කොටස් ටික මේකේ මොනවා හරි වටිනාකමක් තියෙනවද පරිස්සම් කරලා තියාගන්න. එකින් එක බලනකොට එකකට වැඩි අංක බොහොම පිළිකුල්. ඒක බලන අනිත් දේ බලනකොට ඊටත් වැඩි පිළිකුලක් දැනෙනවා. ඒ තරම් අපවිත්‍ර ගොඩක් අසුචි ගොඩක් මේ තියාගන්න. එක මාසෝචි වලක තියෙන අසෝචි වර්ග දෙක තුනයි. නමුත් මේ අපේ මේ ශරීරය අභ්‍යන්තරයේ අපි තියා ඉන්න අසෝචි වර්ග 32ක්. බලන්න මොන තරම් අපිට තියද්ද. මොන තරම් අපිට ශරීරයන්නේ මේ තියාගෙන තියෙන්නේ. ඉතින් මේ ශරීරයට තියෙන ආසාව ඔබට දැන් තියෙනවද? මේ ශරීර කූඩුව දාලා යන්නේ කවද්ද කියන එක දැන් අපි බලමු. මේකෙන් මිදෙන්නේ කොයි වෙලාවකද මේ ශරීර කූඩුවේ? මේ උණප කොට්ටාසයන්ගෙන් මිදෙන්නේ කොහොම කොහමද කොයි වෙලාවකද කියලා දැන් තමයි අපි කල්පනා කරන්නේ. ඔන්න බලන්න පින්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන අවස්ථාවක් උක. සක්කාය දිට්ඨිය සක්කාය කියලා මම මගේ කියලා මේ ශරීරය අපි දැඩිව අල්ල ගන්නවා. ඒ දැඩිව අල්ල ගන්න ශරීරයට ඒ ශරීරෙ මේ දැඩිව අල්ලා ගැනීම නැතිවෙනවා. දැන් මෙහෙම මෙනෙහි කරනකොට පින්නතු මේ භාවනාව සිද්ධ කරනකොට මේ ශරීරයේ තියෙන දැඩි ආසාව නැති එතන මේ ශරීරයෙන් මිදෙන්න කොහොමද බලන්න. අන්න ඒ පුද්ගලයා මේ භාවනාව සිද්ධ කරගෙන යනකොට මේ ශරීරයේ පිළිබඳව තියෙන පිළිකුල වෙනින් කරන මේ ශරීරය අල්ලගන්න දෙයක් නැති වෙනවා. මෙච්චර කාලයක් මම මේ ශරීරය අල්ලගෙන හිටියේ දැන් මේක අල්ලගන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් මේක මම තියාගන්න යද්දී මේක තියාගන්න දෙයක් නැහැ. රැකගන්න දෙයක් නැහැ මේ ශරීරය. මේ ශරීරයේ තියෙනේම අපිට දේවල්. ඒක නිසා මේක අපවිත්‍ර දෙයක්. මේක කොහොම හරි ඉවත් කරන්න ඕනේ කියන චේතනාව සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි මේ භාවනාව දිනපතා සිද්ධ කරන්න. දිනපතා මේ භාවනාව සිද්ධ කරන්න තමන්ගේ මේ ශරීරයේ තමන්ගේ ශරීරය අභ්‍යන්තර කොටස් දැකලා බලලා හොඳට විනිහි කරන්න මේ පිළිකුල්. පිළිකුලින් විනිහි කරන්න පිළිකුල් භාවනාව. අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ විදිහට මෙහෙ කරා. හොඳයි දැන් එනම් කල් වේලාව අවසන් වෙලා තිබෙනවා. ඒක නිසා පුසන් පොහේ නිමිටි කරගෙන හෙටක් පැවැත්වෙනවා
ධර්මදේශනාවක් මේ විලාවට. ඒ ධර්මදේශනාවටත් ඔබට සහසම්බන්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ වැඩසටහන හරහා නිවෙස්වල සිට ඒ ධර්මදේශනාවත් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව සැලසෙනවා හෙට. ඒක නිසා පින්නතුනි හොඳයි මේ මොහොතේ කල්පනා කරගමු. අද දවස තුළ මේ මොහොතේ අපි මේ සිද්ධ කරගත්තා වූ මේ උදාර්ථර කුසල කර්මය පිළිකුල් භාවනාව සිදු කරමින් අපි මේ සිද්ධ කරගත්තා වූ භාවනාවේ උතුම් වූ කුසල කර්මයාගේ ආනුභාවයෙන් අපි සියලු දිනාටම මේ කුණු කය අතහැර ගන්නට, මේ සසර කතරින් මිදෙන්නට, මේ සසර කතරින් මිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ උතුම් වූ භාවනාවේ කුසල කර්මය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරමෝති. සියලු දෙනාටම මුවන්ගේ සන් ලැබේවා. අභිවාදන සීලස නිච්ඡං වද්දා පජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනා.